සමන්ත විද්‍යාරත්න මහත්තය අපේ බදුලට මොනවාද කළා තියෙ උමා අයෝ හිලක් තියනවා කිය කී ඇඬුවා ඒ හිලේ වතුර කාන්දු හරහා දිස්ත්‍රික්කේ විනාශ වෙනවායි කියලා ඇඬුවා හැබැයි ඔයාලා අපි දන්නවද මේ උමා අයෝ ව්‍යාපෘතියේ මුලින්ම එන්නේ චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුව තුල ඒ චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුවේ වාරිම Conquer the world after A levels join IIT register now පුෂ්කාරම ඇමතිවරයා වර්තමාන ජනාධිපති ආණ්ඩු කුමාර දිසානායක මේ සමන්ත විද්‍යාරත්න මහත්තයත් එදා ඒ ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිවරේ එතුමා සංස්කෘතික කටයුතු පිළිබඳව නියෝජ්‍ය ඇමතිවරයා එතකොට ආණ්ඩු කුමාර දිසානායක ජනාධිපතිවරයා එදා කුෂිකර්ම වාරික මාර්ග ඇමති හැටියට කැබිනට් තීන්දුවක් කළා මේ උමාවියේ ව්‍යාපෘතිය ආරම්භ කරන්න කටයුතු සිද්ධ කළා හැබැයි එයාලා මොකද පෞගිය කාලේ කරේ උමාවියේ ප්‍රශ්නේ කරේ තියාගෙන එයාලා කරේ නැ එයාලා දන්නේ නැ එයාලා ඒක නොදන්න විදියට ඒ ප්‍රශ්නේ එයාලගේ දේශපාලනය කරාගෙන යන්න කටයුතු කරා ඒසා මිත්‍රෝ හොඳට මතක තියාගන්න මේ දේශපාලන තුවාල තියාගෙන දේශපාලන හිඟන්නන් හැටියට කටයුතු කරපු මේ කාලකන්ණි නැවත මේ දිස්ත්‍රික්කයේ දේශපාලනික වශයෙන් විනාශ කරන නන්නත්තර කරන දේශපාලන බොරු බේගල් මඩ ගහන අපි හැමදාම දන්නවා ආණ්ඩු කුමාර දිසානායක මහත්තයාගේ කඳවුරේ ඉන්න සමන්ත විද්‍යාරත්න මහතාගේ නිදලඟ සංගමයේ වගේ තමයි හැමෝටම මඩ ගහනවා හැමෝටම බොරු කියනවා අවලාද ගහනවා හැබැයි ඒ සියලු දේ තියාගෙන අද ආණ්ඩුවත් ආණ්ඩුවේ ඇමතිකම් තියාගෙන පොලිස් පාර ඇමතිකම් තියාගෙන අධිකරණ ඇමතිකම් වල ඒක වංචාවක් හොර අල්ලන්න කටයුතු කරන්නේ නැහැ. ඉෂාද හාල් මැස් එක්කවත් අල්ලන්නේ නැහැ. තෝරු මෝරු පැත්තක තියලා හාල් මැස් එක්කවත් අල්ලන දෙනක මේ ආණ්ඩුව නැහැ. අපි දැක්ක සමහර වෙලාවට තෝරු මෝරු අල්ලන්නේ නැතුන් හාල් මැස් වැල්ලුවා පෞගිය ආණ්ඩුව කාලෙත. නමුත් ආණ්ඩු කුමාර දිසානායක මහත්තයාගේ ආණ්ඩුවේ තෝරු මෝරු තියා හාල් මැස් එක්කවත් අල්ලන්නේ නැහැ. හොර වංචා දෝෂෙනි සිද්ධ කර. ඉතින් මන් දන්නේ නැහැ මේක ඇයි කියලා. එක පැත්තකින් රට බංකොලොත් වෙලා තියෙනවා. එක පැත්තකින් රට විනාශ වෙලා තියෙනවා. ඒ විනාශය කරා යන ආර්ථික වශයෙන් මූල්‍යම වශයෙන් ලෝකේ ණය අරගෙන ඒ ණය බර වැඩි කිරීමේ ආණ්ඩු කුමාර දිසානායක මහත්තයාගේ ආර්ථික ප්‍රතිපක්තිය බවට පත් වෙලා තියෙනවා. ආණ්ඩු කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ අපි ණය ගන්නෙ නෑ. අපි ආපු ගමන් සූ ගහලා ණය ගෙවලා දාන්න පුළුවන්. මේක කජ්ජද්ද කියලා. අපි ආණ්ඩු කුමාර දිසානායක මහත්තයාගේ ආණ්ඩුවේ අද ණය මතින් ණය අරගෙන මේ රට නැව තවතාවක් ණය බර සිද්ධ කිරීමේ උපක්‍රමශීලී කටයුතු කරනවා. මේක රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ උපක්‍රමය. මේක රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ උපాయය. රනිල් වික්‍රමසිංහ මහත්තයා නැවත බලයට ගීමේ අවශ්‍යතාවය වෙනුවෙන් ආණ්ඩු කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ දේශපාලන ව්‍යාපාරයේ ආණ්ඩුවේ ව්‍යාපාරයේ සිද්ධ කරනවා මිත්‍රවරු. මොකද රනිල් වික්‍රමසිංහ මහත්තයාට අවශ්‍යතාවය තිබුණා ආණ්ඩු කුමාර දිසානායක මහත්තයා දිනවල ණය බර වැඩි කරලා ආර්ථිකයේ බංගලොත් කරලා ආර්ථිකයේ නන්නත්තර කරලා මේ රටේ නැවත ආණ්ඩු කුමාර දිසානායක මහත්තයාගේ ඉදිරි අවුරුදු කොටේ අදින පුළං අවශ්‍ය වැඩි පිළිවෙල හදයිසම මේකට තිත තියන්න අවශ්‍ය බුද්ධිමත් දේශපාලන තීන්දුව ගන්න. මේ මහමැතිවරණේ තුන තමුන්නාන්සලා අපි එකතු වෙලා මේ රටේ ජනතාවගේ ඉල්ලන්නේ විපක්ෂයක් නැති ආණ්ඩුවක් හදලා දෙන්න. ඒක සමගි ජන බලවේගයට අවශ්‍ය බලය දෙන්න. සමගි ජන බලවේගය අපි මේ රට සියලු ආර්ථික වැඩපිළිවෙලින් ජයග්‍රහණය කළා හොරුන්ට තක්කඩින්ට අවශ්‍ය ඒ සියලු දනුවන් ටිකක් දෙන්න පුළුවන් ඒ නියතමානී දේශපාලනික ජයග්‍රහණය අපි නිර්මාණය කරනවා කියන කාරණේ මේ ලාවේ බය නැතු ඔබට කියනවා